අයබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද මම රසට මෂ්රූම් කරියක් උයනවා බිම්මල් වෑංජනයක්. අපි එළවලු වර්ග උයනකොට හැම එළවලු වර්ගයකම දැනගත යුතු විශේෂ දේවල් තියෙනවා. ඉවුම් පියුම් කරනකොට අපි ඒ හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මෂ්රූම් බිම්මල් උයනකොටත් දැනගත යුතු දේවල් තියෙනවා. බලන්නකෝ ඔයා මේක කලින් දැනන් හිටියද කියලා. දැන් අපි බලමු මෂ්රූම් උයන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. සූදුරු, මිරිස් කුඩු, බදපු තුනපහ, කහ, කරාබු නැටි, කරද මුංගු, කුරුඳු පොත්තු, සුදු ලූණු, සියඹල, ඉඟුරු, අවමිරිස්, බී ලූණු, කරපිංචා, මෂ්රූම්, පොල් තෙල්, ලූණු, පොල් කිරි. ඉස්සෙල්ලම ඉඟුරු කෑල මේ වගේ පුතු අරගන්නවා. ඊළඟට බිම්මල් ටික හොඳට හොදගන්න යනවා. මේ වගේ හොඳට වතුර ඇතුළට දාලා හොදගන්න ඕනේ. ඊළඟට ටික ටික අරගෙන මේ වගේ හොඳට මිරිකන්න ඕනේ. දැන් බිම්මල් වල වතුර සේරම යන මිරික ගත්තා. ඔන්න බිම්මල් වෙනකොට දැනගත යුතු විශේෂ දේ තමයි මේ බිම්මලේ දණ්ඩ හොඳට තලන්න ඕනේ. එකින් එක එහෙම නැත්තම් ටික ටික අරගෙන මේ විදියට හොඳට තලන්න ඕනේ. මීට කලින් තලල ඉව්වේ නැත්තම් අද ඉඳලා තලල උයන්න. බලන්නකෝ තලල උයලා කනකොට කොච්චර රසද කියලා. මේක ටිකක් ලොකු දණ්ඩක්. මේ බලන්න. තලන්න තෝ උයලා කාපු අය දන්නව ඇති මේ කුටස හපනකොට හයයි කියලා. දැන් තලල ඉවරුනාට පස්සේ මෙන්න මේ වගේ තීරුවලට ඉරන්න ඕනේ. මෂ්රූම් ගන්නකොට එක්ස්පයර් ඩේට් එක කල්ලිකුත් වීමේ දිනය බලන්න ඕනේ. ඔන්න වැදගත් දෙයක්. ඇයි දන්නවද? මෂ්රූම් කල්ලිකුත් වෙච්ච ඒවා කෑවහම බඩේ අජීර්ණය හැදෙන්නත් පුළුවන්, කෑම විස වෙන්නත් පුළුවන්. ඒ වගේම බඩේ කුරේ ඇති වෙන්න පුළුවන්, වමන එන්න පුළුවන්. පුළුවන් තරම් මෂ්රූම් ගන්නකොට ඉදාම කඩපු ඒවා ගන්නවා නම් වඩාත් හොඳයි. කිනැල්ලා ෆ්‍රිජ් එකේ තියන්න නැතුව ඉදාම උයන්න. උයන්න ඉස්සෙල්ලා බලන්න මෂ්රූම් වල සෙවල ගතියක් තියෙනවා නම්, කළු පුල්ලි තියෙනවා නම්, ගඳක් එනවා නම්, ඇකිලිලා තියෙනවා නම් මේ වගේ ඒවා උයන්න එපා. දැන් ඔන්න මෂ්රූම් උයනකොට දැනගත යුතු ඊළඟ කරුණ මම ඔයාලට කියලා දුන්නා. ඉස්සෙල්ලම මම සියඹලයට 4-5ක් වගේ මේ වගේ ඇල් වතුරින් දිය කරගන්නවා. ලුණු වතුරෙන් නෙමෙයි. ඊළඟට ඉඟුරු සුදු ලුණුයි මේ වගේ තලලා හොඳට පේස්ට් එකක් කරගන්නවා. ඊළඟට කරද මුංගු 2යි, කරාබු නැටි 3යි, කුරුඳු කැල්ලයි 3ම දාලා මේ වගේ කොටලා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් එක්ක මේ වගේ හොඳට අඹර ගන්නවා. දැන් මං ඇතුලේ ලිප තියලා පොල් තෙල් මේ සැඳි දෙකක් විතර දාගෙන ලිප ඔන් කරලා හොඳට රත් වීගෙන එනකොට සූදුරු දැම්මා. තෙලෙට සූදුරු දාන්නේ ඇයි කියලා වීඩියෝ එකක් තියෙනවා, බලන්න. සූදුරු ඇට හොඳට රත් වෙලා පිපිරෙන පටන් ගන්නවානේ. දැන් දානවා ඉඟුරු සුදු ලුණු. දැන් ඒ ටික හොඳට බැදෙනවා. මේ අතර මම කරපිංච ටිකක් දාගන්නවා. අවමිරිස් කරලකුත් දාලා හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්නවා. ඔන්න මෂ්රූම් වෙනකොට දැනගත යුතු ඊළඟ විශේෂ කාරණාව තමයි උයන්න පටන් ගන්නකොට ලුණු දාන්න නැහැ. හැම එකටම උයන්න පටන් ගන්නකොටම ලුණු දාන්න එපා. හැම දෙයක්ම දැනගෙන උයන්න. දැන් ඊළඟට ලුණු ටික මැලවීගෙන එනකොට මිරිස් කුඩු දාගන්නවා. මේ වෙලාවේ Taman කැමති ප්‍රමාණයට මිරිස් කුඩු දාගන්න පුළුවන්. ඊළඟට සියඹල දිය කරපු වතුර ටික දාලා කලවම් කරලා කහ කුඩු ටික දාලා කහ දාපු හැටියෙම මෂ්රූම් ටික දාගන්න ඕනේ. දැන් යට තියෙන තුනපා වර්ග සේරම උඩට එන්න මෂ්රූම් ටික හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් ලිප මධ්‍යම ප්‍රමාණයට අරගෙන පියනකින් වහලා ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන විනාඩි 3ක් මම උයාගත්තා. විනාඩි 3කට පස්සේ මං කලවම් කරලා ආයෙත් වහලා ආයෙත් උයාගන්නවා. දැන් විනාඩි 4කට පස්සේ මං ආයෙත් පියන අරිනවා. ඔන්න මෂ්රූම් ටික හොඳටම මෙලවිලා හොඳට තෙල් පෑදිලා අටි ඇල්ලලත් නැහැ. දැන් තමයි මම ලුණු දාගන්නේ. දෙසරයක් වහලා කලවම් කරලා උයාගත්තා. ඊට පස්සේ හොඳට මැලවුණාට පස්සේ තමයි ලුණු දාගන්නේ.
කලින් ලුණු දාලෙවුවාම කනකොට මෙලෙක් නැතුව චරචර ගාලා හැපෙනවා. දැන් ලුණු ටික උරා ගන්නකම් විනාඩි 2 3ක් ලිප උඩ තියලා ඊට පස්සේ හොඳට කලවම් කරලා පොල් කිරි ටික දා ගන්නවා. පොල් කිරි දාන්න නැතුව මේ විදිහට වුණත් කන්න පුළුවන්. පොල් කිරි දැම්මුත් නම් ගොඩක් රසයි. පොල් කිරි Tamanට කැමති ප්‍රමාණයට දා ගන්න පුළුවන්. මම මෂ්රූම් ටික වැහෙන්න විතරයි පොල් කිරි දාගත්තේ. පොල් කිරි දැම්මට පස්සේ හොඳට කලවම් කරනවා. කලවම් කරලා අඩු කින්දරේ විනාඩි 4ක් විතර ලිප උඩ තියලා ලිප ඔෆ් කරනවා. මේ බලන්න ලස්සනට හිඳිලා තියෙන හැටි හොඳ සුවඳකුත් එනවා. දැන් ඉතින් බෙදාගෙන රස බලන්න තමයි තියෙන්නේ. මෂ්රූම් වල ප්‍රෝටීන්, විටමින්, ජලය, ඛනිජ ලවණ, තන්තු මේ සියල්ලම අඩංගුයි. ඒ වගේම මේ දේ නැහැ, කොලෙස්ටරෝල් නැහැ, පිෂ්ඨය ඉතා අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා දියවැඩියාව තියෙන ඇට ඉතා හොඳයි. ඒ වගේම මෂ්රූම් කියන්නේ ප්‍රතිශක්තිය වැඩි කරන පෝෂ්‍යදායී ආහාරයක්. ඕ බලමු රස කොහොමද කියලා. හරිම රහයි, හරිම මෙලෙක්. මේ මෂ්රූම් කරියට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මේ විදියට මෂ්රූම් කරියක් හැදුවොත් ගෙදර අය හැමදාම මෂ්රූම් ඉල්ලයි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඒ ළඟ තියෙන පුංචි සීනුව press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.